कैबिनेट तीरण दैनंदी में माध्य हमूह रजे प्रवृत्ति दिपार्थमेंट वेदी अद पैवत्ना ए सम कैबिनेट प्रकाशक अमात्य केहिलिया रमुक्कैल महतागे प्रधानत्वेन कोविड तत्व हमूह रजे गिनैति क्रिया मार्ग सह वाटे पावतिन देशपालन तत्व पिलिबदव मेहिदी माध्य वेदीन अमात्यवर्यागेन करुणु विमसुवा ඉදිරි පැය 48 ඉතාමත්ම තීරණාත්මකයි මේ සම්බන්ධව ගත යුතු තීන්දුව තීරණ ගැනීමට පරීක්ෂණවල ප්‍රතිඵල අනුව එය සිදු වෙන එක තමයි අපිට මේ වෙනකොට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ 12 වෙනිදා උසස් පෙළ විභාගයේ තියෙනවා ඒ වගේම ශිෂ්‍යත්ව විභාගයේ 11 වෙනිදා මේ වෙනකොට සැලසුම් හදලා තියෙනවා මේ වෙනකොට අවශ්‍ය සියලුම සැලසුම් සහ අනිකුත් සියලුම පහසුකම් සහ අවශ්‍ය ලොජිස්ටික් සේවනම් පසුබිම් නිර්මාණය වෙලා අවසන්යි සියලු දේ සැදලා ඉවරයි කෙසේ වෙතත් හෙට දවසේ මේ PCR වාර්තාවන් අනුව එය සම්බන්ධව අවසාන තීන්දුවක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂක ડોક્ટર ජයරුවන් බණ්ඩාර මහතා අද උදෑය තනතුරෙන් ඉවත් කරලා තිනවා කුමන පදනමක් මතද මෙතුමා අයින් කරලා තියෙන්නේ ඒක ඒ අමාත්‍යාංශයේ ක්‍රියාවලියක් ඒ ක්‍රියාවලිය අමාත්‍යාංශයේ පරිපාලන ක්ෂේත්‍රය තුල පවතින තත්ත්වයන් තුල ගරාගෙන තියෙන ක්‍රියාමාර්ගයක් සමාජීය මතයක් තේනවා මෙම ප්‍රමාණය වැඩි වුණොත් අද දවස තුල නැවත පොලිස් ඇඳිර නීතිය පැනවීමට තීරණයක් ගන්නවද නැද්ද කියලා ඒක පැහැදිලිව තීරණය කරලා තේනවාද අමාත්‍ය මණ්ඩලයේ වැඩි වුණොත් පොලිස් ඇඳිර නීතිය දිගටම ක්‍රියාත්මක කරනවා නැත්නම් එම ප්‍රදේශ වලට විතරක්ද ක්‍රියාත්මක කරන්නේ ඒ වාර්තාවන් අනුව ඇති වෙන තත්ත්වයන් සම්බන්ධව මේ මොහොතේ ගන්නා වූ තීන්දුව තීරණ වලට යටත්ව තමයි අපි කතා කරන්නේ මාරයියකේ ප්‍රධානී අයින් කරපු එක ඒක අපිට වාර්තා වෙන විදිහට නම් මේ වෙනකොට යම්කිසි මිලදී ගැනීමක් ඔය PCR කටල මිලදී ගැනීමත් සම්බන්ධ අර්බුදයක් හේතුවෙන් තමයි එතුමාව මොකද්ද තනතුරෙන් ඉවත් කරා කියලා සඳහන් වෙන්නේ. ඉතින් මේක ඊටාම තීරණාත්මක අවස්ථාවක් හදිසියෙ මේ තුන්වෙනි රැල්ලකුත් ඇවිල්ලා තියෙන ලාවේ එහෙම තීරණ ගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී දේශපාලන බලපෑමක් වක් කර තියෙනවද එහෙම මොකක් එතන? කිසිම දේශපාලන බලපෑමක් නැහැ. ඒ නිසා තමයි මම ඉඳන් කිව්වේ පරිපාලනමය තත්ත්වයක්. ඒ පරිපාලනමය තත්ත්වය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව අතර තිබෙන ප්‍රශ්නයක්. ඒ සම්බන්ධව සවිස්තරව මම හිතන්නේ මම තුමිය මලට දැනුම් දෙයි. එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම්. ඉතින් මේ හැමදේම දේශපාලන जनाधिपत्यूतरी සිද්ධ වෙලා තියෙන CID ක ප්‍රධානියා සාමාන්‍ය පරිපාලනමය තීන්දුවක් අරන් තියෙනවා ඒ සම්බන්ධව තමයි වෙන්නට ඕනේ මොකද ඒ සම්බන්ධව තමයි කතිකාවක් ඇති වෙන්නේ මේ මොහොතේ ඒ සම්බන්ධව ගන්නව තීන්දුව తీරන ඉදිරියේදී බලා ගන්න පුළුවන් මොකද හේතුව මේ ගැන ඇඟිල්ල දික් කරපු අවස්ථාවන් තිබ්බා රජයට ඒ නිසා මේ සම්පූර්ණයෙන්ම පොලිසියේ පරිපාලනය සම්බන්ධව තියෙන ප්‍රශ්නයක් ඒ සම්බන්ධව තියෙන ප්‍රශ්නයක් සහ නීතිය සම්බන්ධව ප්‍රශ්නයක් ඒ උසාවියට ගොස්සේ නොගත්තේ ඇයි ඒ කරුණු සම්බන්ධව මූලික වශයෙන් තමයි ඒ බලපාන පුද්ගලයන් සමහරක් විට පරිපාලන හේතුන් මත ජනාධිපතිතුමා පසුගිය කාලයේ සිදු වූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමව අත්නොමතික නිදහස් කිරීම බලය දේශපාලකයන්ට පත් කිරීමට මා සූදානම් නැත ඒ නිසි පරීක්ෂණ වලින් පසු අදාළ නිලධාරි බලධාරීන් විසින් නිත්‍යානුකූල ඉටු කර නැත. ඒකට උත්තරේ බොහොම පැහැදිලිව තියෙනවා. වැඩ බලන පොලිස්පතිවරයෙක් තාම දැන් පාර්ලිමේන්තුවේ නීතියට අනුව නම් පොලිස්පතිවරයෙක් පත් කර ගැනීමට ඔබතුමාලාට තියෙන 3/2 බලයට අනුව කිසි ගැටලුවක් නැහැ. පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව ඒ කටයුත්ත කරන්න පුළුවන්. නමුත් තාමත් ඉන්නේ වැඩ බලන පොලිස්පතිවරයෙක්. ඇයි පොලිස්පතිවරයෙක් ලැබිච්ච පළියටම සෑම දෙයක් මේකට නතු කරන එක වැරදි. මම හිතන්නේ මොකද ඒක කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. දැන් 20 වෙනි සංශෝධනය වෙනවා. ඒත් එක්කම ඇති වෙන තත්ත්වයන් ඒ සම්බන්ධව තමයි අපි කතා කරලා තිබ්බේ. ඒ අපහසුකම් ඉවත් කරගෙන ඒක මේ සති දෙක තුන ඇතුළත අවසන් වෙනවා. ඒ නිසා ගමනටම කරනවට වඩා ඒ නීත්‍යානුකූලව යන විදිහට යන්න දෙන්න තියෙනවා. තුමා මේ දැන් රට තුල දැන් කොවිඩ් වසංගතයේ තිබුණත් දැන් අද පාර්ලිමේන්තුව රැස් වෙනවා 20 වෙනි සංශෝධනය සම්බන්ධ ප්‍රොසෙස් එක ඒ විදිහටම සිද්ධ වෙනවා. නමුත් දැන් ඊයේ වෙනකොට විජේදාස රාජපක්ෂ මහත්මයා ජනාධිපතිතුමාට ලියුමක් යවලා තිබුණා. ඊළඟට ගිය සිකුරාදා ජාතික නිදහස් පෙරමුණ විමල් වීරවංශ මහත්මයා කණ්ඩායමේ යවලා තිබුණා. ඒක මාධ්‍ය වලට නිකුත් කරලා තිබුණා. මොකද්ද මෙතන ආණ්ඩුව ඇතුලේ යම් කිසි ආකාරයක ගැට
ගැටලු සහගත තත්ත්වයක් දැන් 3/150 කියන මන්ත්‍රී සංඛ්‍යාව මදි වෙන ගතියක් නිකන් පේනවා වගේනේ දේකකතාවේ අඩු නිසා නෑ ඉතින් පේනවා නම් ඒක පෙනේ ඡන්දයක් තියෙනද අපිට පෙනෙන්න ඔබතුමාට පේනවා වෙන්න පුළුවන් තාප වෙනකොට ඒක නෝ වෙනවා වෙන්න පුළුවන් මතවාදයක් වෙන්න පුළුවන් විවිධ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් ඡන්දයක් තියෙනදාට බලත හැකි මොකද්ද වෙන්නේ ඔබතුමා කියන්නේ දැන් කොහොම හරි අවසානයේ ඡන්දේ එනකොට සියලු දෙනාමෙක්ගේම එකඟතාවය ලබා ගැනීම හැකියාවක් ලැබෙයි කියලා කටයුතු වලට ඔබතුමාට නිදහස තියෙනවා ඔබතුමාට කැමති විදිහකට ඒ සම්බන්ධව අර්ථකථනයක් ලබා ගන්න